අයිබෝන් උදා උදෙදා 21 නව වසර සතුට සෞභාග්‍ය සපිරි නිරෝගිමත් වූ නව වසරක් වේවා ප්‍රාර්ථනා කරමින් අපි සූදානම් කලාලෝකයේ නැවුම් තුරුතුරු රසබර තුරුතුරු සමගින් ආරම්භ කරන්න ආට් කැෆේ සංජීව පුෂ්පකුමාරගේ නවතම චිත්‍රපටය ආසු එහි රූගත කිරීම සියල්ලක් මේ වන විට අවසන් සිද්ධ වෙන්නේ අජිත් රාමනායක සහ දෙවන චිත්‍රපට දෙකටම වඩා ලංකා ප්‍රේක්ෂකයෝ ආසු චිත්‍රපටයට වැඩි කැමැත්තක් දක්වයි කියලා හේතුව ආසු චිත්‍රපටයේ අපි ගොඩාක් දේවල් කල්පනා කරලා එක්තරා විදිහකට අපි බෞද්ධ දර්ශනයේ තියෙන හරපද්ධතියන් ඇතුළත් කරලා දාර කාන්තාවගේ ජීවන අරගලය පසුබිම් කරලා ගැඹුරු නාට්‍යමය අත්දැකීමක් විදිහට ඉතාම හැඟුම්බර ඉමෝෂනල් එකක් තියෙන කතාවක් විදිහට තමයි අපි ආසු චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා මම හිතනවා බොහෝ වෙලාවට ලබන අවුරුද්දේ ලාංකීය ප්‍රේක්ෂකයන්ට මේ චිත්‍රපටය දැක බලා ගන්න ලැබෙයි කියලා. ඊට අමතරව හිතනවා ලබන අවුරුද්දේ අන්තර්ජාතික ප්‍රේක්ෂක සමූහයට මේ චිත්‍රපටය ඉදිරිපත් කරන්න අපිට අවකාශ ලැබෙයි කියලා. මං ටික දුරකට වලව්වේ පිට වෙන්නේ. මං ආපිට එන්නේ අලි ඇතුම් පෙරටු කරගෙන මහා වාසල අධිකාරම් කෙනෙක් හැටියට සිංහල අපිට සිංහල රජෙක් ලැබෙන්න යන්නේ මැනිකේ උඹලාගේ පියා ස්වාමි පුරුෂයා රෝහිරා රාජද්‍රෝහි වීම කාරණා පුට නාත් දුබලා රොඩින්ට පාවා දෙනු ඇත කටේ පුරත් හපේ බුවනා මේක අපේ වර්ගයට එකතු කරගන්න දැනගන්න ඕන අච්චු කනනම් දෙන්නට මච්චු කරන්න ඕන
ආත්මන් කරන ලියේ ආ මොන නැතිතන මං හිංගලෙක් වුණා අඩයක්කාරයෙකු තුනා එම්න ඩොම රොඩි රොෂෙල් ප්‍රනාන්දුගේ ක්‍රිස්ටලයිස් ඉමෝෂන් චිත්‍ර ප්‍රදර්ශනය මේ දිනවල තිඹිරිගස්සෑය ගැලරි ෆෝ ලයිෆ් කලාගාරයේදී පැවැත්වෙනවා. ගැලරි ෆෝ ලයිෆ් කලාගාරයෙන් සංවිධානය කරනු ලබන නවතම චිත්‍ර ප්‍රදර්ශනය ක්‍රිස්ටලයිස් ඉමෝෂන් මේ දිනවල කොළඹ පහ ගැලරි ෆෝ ලයිෆ් කලාගාරයේ පැවැත්වෙනවා. මේ ප්‍රදර්ශනයේ විශේෂත්වය වන්නේ මේක ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පිනියකගේ චිත්‍ර ප්‍රදර්ශනයක්. නමුත් ඇය ඉතාලියේ චිත්‍රකලාව හදාරා ඉතාලියේ ජීවත් වුණ චිත්‍ර ශිල්පිනිය. රොෂෙල් ප්‍රනාන්දු චිත්‍ර ශිල්පිනියකට අමතරව ගෘහ නිර්මාණ ශිල්පිනියක්, මෝස්තර ඇඳුම් නිර්මාණ ශිල්පිනියක්. චිත්‍රකලාව හදාරා තිබෙන්නේ ඉතාලියේ රෝම් යුනිවර්සිටි ඔෆ් ෆයින් ආර්ට්ස් විශ්වවිද්‍යාලයේ. ඇයගේ මෙම චිත්‍ර ප්‍රදර්ශනය තේමා කොට තිබෙන්නේ ක්‍රිස්ටලයිස් ඉමෝෂන්ස් නමින්. ඒකේ අර්ථය වෙන්නේ ඇය කුඩා කල සිට අද දක්වා ජීවිතයේ මුහුණ දුන් විවිධ අවස්ථාවන්, අයිස් කැටයක් දියවීමේදී වතුර බවට පත් වී ගලා යන ආකාරයකින් ඇය නිරූපණය කරන්න උත්සාහ කරනවා. ඇයට මුහුණ දෙන්න සිදු වූ නොයෙකුත් සතුටුදායක සහ සංවේගදායක හැඟීම්. ක්‍රිස්ටලයිස් ඉමෝෂන් චිත්‍ර ප්‍රදර්ශනයේ මූලිකවම දකින්න ලැබෙන්නේ කැන්වස් මත ඇඳි සිතුවම්. ඒ සඳහා එය භාවිතා කර තිබෙනවා තෙල් සායම් සහ චාකෝල්, ඒ කියන්නේ අඟුරු භාවිතා කර තිබෙනවා. ඊට අමතරව මේ චිත්‍රවලට නොයෙකුත් සිංහල අක්ෂර භාවිතා කරන ස්වරූපයක් අපිට දකින්න පුළුවන්. මේ සිංහල අකුරු වලින් ඇය ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ කුඩා කල සිට ඇයට අසන්න ලැබුණු නොයෙකුත් සිංහල වචන, ඒ හා සම්බන්ධ හැඟීම් දැනීම්. ඊට අමතරව මේ ප්‍රදර්ශනයේදී තියෙන කුඩා ප්‍රමාණයේ චිත්‍ර ගත්තොත් ඒවා බොහෝ විට යුරෝපීය චිත්‍ර ඌරුවක් ගන්නවා. මේ චිත්‍ර ප්‍රදර්ශනය ජාත්‍යන්තර චිත්‍ර ශිල්පිනියකගේ මට්ටමකින් පැවැත්වෙනවා. ඒක ශ්‍රී ලාංකික සමාජයට සහ චිත්‍ර ශිල්පයට උනන්දුවක් දක්වන අයට ඉදිරිපත් කිරීම තමයි අප කලාගාරයේ මූලික වගකීම මේ ප්‍රදර්ශනයේදී. මේ සඳහා චිත්‍ර නිර්මාණ 50ක් පමණ දායක වෙනවා. කොළඹ පහ ගැලරි ෆෝ ලයිෆ් කලාගාරයේ දැසන 10 සිට හවස 5 දක්වා මේ ප්‍රදර්ශනය මහජනයා සඳහා නොමිලේ නරඹන්න අවස්ථාව සූදානම් කර තිබේ. ලයිනල් රන්වලයන්ගේ ජන්මදිනය වෙනුවෙන් නවවන රන් සලකුණු ප්‍රසංගය පසුගියදා පැවැත්වුණා. සමහර පුරුදු තියෙනවනේ මොන තත්ත්වෙන් වුණත් අතාරින්න බැරි. ජන සංගීතය කියලා කියන්නේ අපිට අන්න ඒ වගේ පුරුද්දක්. රන් සලකුණ කියලා කියන්නේ අපේ කණ්ඩායමේ වාර්ෂික පුරුද්දක්. අපි හැම අවුරුද්දකම නොවැම්බර් 27 වෙනිදා ලයනල් රන්වලන්ගේ ජන්ම දිනේ දවසේ අති දැවැන්ත සංදර්ශනයක් පවත්වන රන් සලකුණ කියලා 2012 අවුරුද්ද ඉඳලා අපි අවුරුදු 8ක් මේ උත්සවයේ මේ සංදර්ශනේ පවත්වලා දැන් මේ අවුරුද්ද වෙනකොට ප්‍රශ්නයක් අපි කොහොමද මේක පවත්වන්නේ කියලා. ලංකාවේ මෙතෙක් මෙවැනි සංදර්ශනයක් පවත්වපු ප්‍රථම වතාව වගේම අති දැවැන්ත ප්‍රමාණයක් නරඹපු සංදර්ශනයක් විදිහටත් මම හිතන්නේ රන් සලකුණ ඉතිහාසගත වෙනවා. මේ වෙනකොට 60,000කට වැඩි පිරිසක් Facebook එක හරහා මේක බැලුවා. දැන් අපි YouTube එකටත් අපේ රන් සලකුණ එක්කාසු කළා. ජනගීය පිළිබඳවත් ජන සංගීත ඉතිහාසය පිළිබඳවත් ලයනල් රන්වලයන් ජනගීය අරබයා කරපු දේවල් සහ එතුමාගේ අභාවයෙන් පස්සේ අපේ කණ්ඩායම කරපු දේවල් ඔබට දකින්න රස විඳින්න පුළුවන් දෙයක් විදිහට තමයි රන් සලකුණ පැවැත්වුවේ. ජැක්සන් ඇන්තරි මහත්මයා, එඩ්වඩ් ජයගුඩි මහත්මයා,
එතකම රවිවන්ද විද්‍යාපති මහත්මයා නිශෝක සඳරුවන් මහත්මයා අපිට සාකච්ඡාවට එකතු වුණා වගේම ඔස්ට්‍රේලියාවේ ඉඳලා සිසිර දිසානායක අපේ හිතවත් ගීත රසිකයා මේ වැඩකටයුත්තට එක්කාසු වෙනවා ඔස්ට්‍රේලියාවෙන් කණ්ඩායමක් සමග චිලි කණ්ඩායමක් මේ වැඩකටයුත්තට සම්බන්ධ වෙනවා ඒත් එක්කම සුවිශේෂත්වය තියෙන්නේ රන්වල බලකායේ පැරණි උදවියක් එහෙම නැත්නම් ජේෂ්ඨයෝ මීට වසර 30කට විතර කලින් අපේ කණ්ඩායම හිටපු උදවියත් රන්සල්කුණට සම්බන්ධ වෙලා තියෙනවා අපි ආරාධනා කරන ඔබට තාමත් රන්සල්කුණ බලන්න බැරුණා නම් එකතු වෙන්න බලන්න ජනගියේ අනාගතේ කොයිබටද කියන එක තමයි මෙවර අපි මාතෘකා කරගත්තේ ආරාධනා කරනවා YouTube සහ Facebook හරහා රන්සල්කුණ නරඹන්න කියලා අකුණු කොටනපා යක්කෝ නටනපා හෙන රාජා බලා අලුත් සර් කල්ප එරන්දගේ නවතම යෝන් නවකතාව මේ ඔහු සමග කළ කතාව. අද වගේම කලාලෝකයේ තවත් නැවුම් තොරතුරු රසබර තොරතුරු සමගින් ලබන සතියේදී ආක්‍යත්තු පුලින් මුණ ගැසෙයි. එතෙක් ඔබට සුබ සතියක්.